අයිබෝවන් Apple Kade නුවන් අදත්තාව ඔබත් එක්ක කතා බහකට අපි කතාවට මෙන්න මේ විදිහට යන මේ දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ සියලු දෙනා එක්කහුව වෙලා කියනවා ජනාධිපති ගෝඨාභය ඉඳෙද්දී සර්වපාක්ෂික ආණ්ඩුවකට අවස්ථාව සලස්සල වෙලා මහින්ද රාජපක්ෂට අයින් වෙන්න කියලා. එතකොට මහින්ද රාජපක්ෂ අයින් වුණා කියලා රටේ පළවෙනි පුරවැසියා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ විධායක බලතල තියෙන ජනාධිපති කෙනෙක්. එතකොට අපේ හාමුදුරනේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සාමාන්‍ය ඒ කියන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ අනුදැනුම ඇතුව ඔවුන්ගේ අනුශාසන ඇතුව රට කරවන පුද්ගලයෙක් නම් මේ වෙලාවේ ඇත්තට ඔබ වහන්සේලා ඕ කියන සාධකයක් එක්ක මේ රට කවුරු හරි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවලිවලා ඊට පස්සේ මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. නමුත් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ කරමතින් ඇවිල්ලා අවසාන ඥානවක්කගේ කරමතින් ඉස්සරහට යන මේ ගෝඨාභය රාජපක්ෂ කියන සාධකයක් එක්ක නිකන් හිතන්න මේ අතිකරණ සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. හේතුව දැන් විධායක ජනාධිපති එහෙන් ඉන්නවා. හරිද? හිටපු විධායක ජනාධිපති කෙනෙක්, ඒ වගේම හිටපු අගමැති කෙනෙක්, ඒ වගේම මේ මහ පොළොවේ කාක්කා, ඒ කියන්නේ කාක්කා කියන විරුදාවලිය හම්බෙච්ච බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඒ වගේම ජෝන්ස්ටන්ලා අනිත් ඔව් කියන හැත්ත බුරුත්ත එහා පැත්තේ තියාගෙන දැන් මේ රටේ මේ ඇති වෙලා තියෙන ව්‍යසනය ඇතුළතත් ඔවුන් තාම ලංකාවේ මේ බල අරගලයකට ඔවුන් පොරකන නිසා මේ 2,20,00,000 මිනිස්සුන්ගේ ජීවිත බේරන්න මේ අති උද්දමන තත්ත්වයකට මේ රට ඇදගෙන යන අස්සේ ඒ 2,00,000,000 ගානක මිනිස්සුන්ගේ ජීවිත බේරන්න මුන් එකෙක්වත් වැඩ කරන්නේ නැහනේ. එතකොට මුන් වැඩ කරන්නේම දැන් මේ බලය ගිලිහුනොත් එම අපිට වෙන කරුණු කාරණා ටික කොහොමද කියලිවල මැනේජ් කරගන්න උන් කරන්නේ. දැන් මේ වෙලාවෙත් බලය අල්ලගෙන මේ රටේ මිනිස්සුන්ට ආදරයක් නැතුව බලය අල්ලගෙන ඉන්නවා. එතකොට දැන් ඉන්නේ මේ ඕ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ මේ මහා සංඝරත්නය, ඒ කියන්නේ ලංකාවේ ඉන්න ඕ එක එක පන්සල් ටිකේ සියලුම මේ සංඝරත්නය එක්කහුවෙල වෙලාද සංඝ ආඥාවක් නිකුත් කරානේ. ඒ සංඝ ආඥාව නිකුත් කළා කියන්නේ මොකද්ද? ජනාධිපති ඔහොමම ඉන්න, අගමැති අස්වෙන්න කියලා වෙලා. එතකොට අපේ හාමුදුරනේ දැන් ලංකාවේ ඒ කියන්නේ හොඳම උදාහරණය තමයි මේකට විධායක ජනාධිපති කෙනෙක් එක්ක වැඩ කරන්න අමාරුයි කියන හොඳම උදාහරණය තමයි චන්දිකා බණ්ඩාරනායක ජනාධිපති වෙලා ඉන්නකොට. එතකොට ඇය විධායක ජනාධිපති. ඊට පස්සේ ලංකාවේ කට්ට කෛරාටික වෙට්ට පිත්තල, ඊට පස්සේ පොළොව යටත් අඩි 6ක් පේන රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ඔවුන්ගේ ආණ්ඩුවක් පිහිටව ගන්නවා. එතකොට ඒ ජනාධිපතිගේ කකුලෙන් ඇදීම තුල රනිල් වික්‍රමසිංහ කියන කට්ට කෛරාටික ඒ වෙට්ට පිත්තල ඌටත් යන්න පුළුවන් වුණ කොච්චර කල්ද? ඊට පස්සේ දැන් මට අපේ හාමුදුරුවෝ කියන්න මේ ඉන්න විධායක ජනාධිපති කෙනේ පිස්සෙක් මෙතන තියාගෙන පළවෙනි පුටුවේ තියාගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා එකක් අටවගෙන ඉවල්ලා ජන අගමැති කෙනෙක් පත් කරගෙන හිටපු අගමැති එහා පැත්තේ ඉඳගෙන මේ රට කරන්න දෙයිද? ඔවුන්ට ඇත්තටම මේ රටට ආදරයක් තියෙන මේ වෙලාවේ ලංකාවම, ඒ කියන්නේ මුළු ලංකාවම පෙළ ගැසිලා එකා වන් කියනවා ගෝඨාභය ඵලයන් ගෙදර කියලා ඉවල. එතකොට ගෝ හෝම් ගෝඨා කියන එකවත් අඩුම ගානේ තේරුම් ගන්න බැරුව බලය වෙනුවෙන්, ඒ කියන්නේ බලය අල්ලගෙනම ඉන්නේ තමන්ගේ પરම්පරාවට තියෙන නඩු ටිකෙන් බේරගන්න මුන් බලය අල්ලගෙන ඉන්නවනම් 2,20,00,000 ප්‍රමුඛ මිනිසුන්ගේ ජීවිතවත් හිතන්න නැතුව. ඒ කියන්නේ මේ රට දැන් අධි උද්දමන තත්ත්වයකට ඇදගෙනම යනවා. එතකොට ලෝකේ ණය දෙන්නේ නැහැ. ලෝකේ කවුරුවත් ගණන් ගන්නේ නැහැ. එතකොට මේ තත්ත්වයක් තියෙද්දි මේ මිනිස්සු මෙහෙම මේව කරනවා නම් අපේ හාමුදුරනේ දැන් කියන්නේ මේ ඕ කියන ඕ කරන ඕ සෑම යෝජනාවක්ම හාමුදුරුවරු සංඝාඥාවල්නේ මොන ආඥාවක් නිකුත් කරත් වැඩන්නේ මුන් කවදාවත් හැදෙන මිනිස්සුනේ. එතකොට මේ හැදෙන මිනිස්සු නැතුව මෙතෙන්ට දැන් කරන්න ඕනේ අපේ හාමුදුරුවනේ මුන්ට අනිවාර්යම මේ රාජපක්ෂල කියනෙව් මේ අයින් වෙයම්ම කියලිවල මේ සංඝාඥාව නිකුත් කළා ඔබ වහන්සේලා තරයේ හිටියේ නැතුනොත් එහෙම මුන් මෙතනින් එහාට මේව කරන්නේ නැහැ. දැන් මෙච්චර මේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ අම්මල තාත්තලා, මගේ අම්ම තාත්තලා කරපු පව් අපි දැන් ගෙවනවා මේ රටේ. එතකොට අපේ අම්මල තාත්තලා කරපු පව් අපි මේ ගෙවන ගමන් අපේ දරුවන්ටත් මතුපදින පරම්පරාවටත් ඒ පව් ටිකම අපි දීලා යන්න ඕනද?
එතකොට ඒ පෞටික දීල යන්න ඕනේ නැති නිසා තමයි තරුණයෝ මේ අන්තර්ජාලය පාවිච්චි කරන ලෝකෙ ගැන මනා දැනුමක් තියෙන. එතකොට ඒ කාලේ වගේ අර ලිංගෙම්බෝ වගේ ඉන්නේ නැතුව එතකොට මේ ලෝකෙ හරියටම අවබෝධයෙන් ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් දැන් එකවන් පෙළ ගැහිලා තියෙනවා ගම ඇරෙන්න. තාම ගමට ගියේ නැහැ. හේතුව තමයි දැන් මේ අධි උද්දමන තත්ත්වයත් එක්ක කොළඹ තියෙන ජොබ් ටික අනිත් ජොබ් ටික නැතුව ඒ මිනිස්සයා ගමට ගිහිල්ලා ජීවත් වෙන්න විදියක් නැතුණාට පස්සේ එන්න හදන්න අන්න ගෝල් පේස් එකට. දැන් හිනා වෙනෝනේ ගෝල් පේස් එක ගැන කී කී මෙතන කානිවල් අරව මේවද අරගල කියන්නේ කියලා. එතකොට ඒක නිසා ඕ අධි උද්දමන තත්ත්වයේ ඉස්සරහට එනකොට මිනිසුන්ගේ ජොබ් ටික නැති වෙලා ගමට ගිහිල්ලා ජීවත් වෙන්න විදියක් නැති වෙනකොට ඔන්න එතකොට කල්පනා කරන්න ගෝල් පේස් එකේ අරගලයක් තියෙනෝනේ මේ දවස් මාසයක් ඇතුළත මුන් ඇත්තටම ජයග්‍රහණ ටිකක් ගත්තා. ලංකාවේ සාමාන්‍යයෙන් ඕ අවුරුද්ද කියලා වෙල කියන්නේ රාජපක්ෂලා උඩ පැනපැන මේ ලංකා මිනිස්සුන්ට කන්න නැතුණා තුන් උඩ පැනපැන අවුරුදු උත්සව සමර නිකන් කිරි උතුරු අත අලේ කරනේවයි ඕ මේව පෙන්න ඉන්නේ උන්නේ. ඊට පස්සේ පන්සල් වල ගිහිල්ලා හිස තෙල් ගානේවයි ඒව මොනවත් නැහැ. ඊට පස්සේ ලංකාවේ රාජපක්ෂලා ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ කියන සාධකයා අයින් කරලිවල කැබිනට් එක අයින් කරා. ඊට පස්සේ ජනාධිපති කෙනෙකුට අගමැති කෙනෙකුට තාම පාරයකට බැහැලිවල හරියකට යන්න විදියක් නැහැ. එතකොට ලංකාවේ මේ තරම් හොරෙක් කියලා කියද්දි මහ බැංකුවට කබ්‍රාල් ගිහිල්ලා දැම්මා. එතකොට කබ්‍රාල් අයින් වුණා. ඕ වගේ මේ කාලය තුල යම් කිසි ජයග්‍රහණ ටිකක් මේ අරගලය තුලින් තරුණයන්ගේ අරගලය තුලින් ලබා ගත්තා නම් එතනින් එහාට මේ රට අධි උද්දමන තත්ත්වයක් ඇවිල්ලා අර ගමට ජොබ් ටික නැතුව ගිහිල්වල අන්න එතකොටවත් කල්පනා කරන්න මේ මුන් එලවන්න ඕන කියන තැනට ඇවිල්ලා එදාටවත් ඇවිල්ලා හිටගනී කියලා හිතනවා මම. මොකද මේ අපේ අම්මල තාත්තල කරපු දුක්නේ අපි විඳින්න. ඒක නිසා අපේ ඉදිරි පරම්පරාවට අපි මේක දීලා යන්නේ. ඒක නිසා අර කවුද සාත් පොන්සේකා කිව්වාගේ මගේ ඉදිරි පරම්පරාවට මම මේ යුද්ධය තියන්නේ කිව්වාගේ අපිත් සපත කරලා කියනවා. මෙතනින් එහාට මේ රාජපක්ෂ හොරු ඒ වගේම රනිල් වික්‍රමසිංහල සජිත් ප්‍රේමදාසල මේ කියන 70 බුරුත් ඔක්කොම විශේෂයෙන් මෛත්‍රීපාල සිසේන චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග ඕ ගෑණි ගේ පුතාලා දූලා ඔක්කොම වරෙල්ලක තොපි මේ රටේ මේ බලයල්ලන්නේ. ඒක නිසා ඕ කියන 70 බුරුත්ෙන් නැතුව හරි මිනිස්සු ටිකක් දාගෙන තුන්වෙනි බලවේගයෙන් යුතු ආණ්ඩුවක් පිහිටවනවා අපි. ඒ වගේම රටක් හරිගස්සනවා අපි. ඒක නිසා ඒ රට හරිගස්සන්න අපේ ස්වාමින්වහන්සේල ගරුතර ස්වාමින්වහන්සේල ඒ වගේම අන්‍ය ආගමික නායක පූජකතුමන්ලාට සියලු දෙනාට මේ වෙලාවේ වගකීමක් තියෙනවා මේ අරගලයට හරි විදියට දායකත්වය දෙන්න. ගෝඨාභයලට රාජපක්ෂ කිසිෙකුට මේ රටේ මුල් පුටු වල වාඩි වෙලා ඉන්න දෙන්නේ නැති ආණ්ඩුවක් පිහිටවුව දවසට මේ රට කෙලින් කරගන්න පුළුවන්. ලෝකේ ඉන්න කිසි මිනිහෙකුට රට වෙනුවෙන් ආදරය තිබුණට එක යුරෝ එකක් ඩොලරයක් එවන්න හිතෙන්නේ නැත්තේ හේතුව තමයි මුන් දන්නෝ කවුද මුන් කියලා. ඒක නිසා රට ආදරයක් තියෙන මෙච්චර ප්‍රශ්නයක් නැගිලා තියෙනවා නම් එහෙම රටේ මිනිස්සු බහුතරයක් කියනවා නම් මුන්ට යන්න කියලා. එතකොට තමන්ගේ පවුලේ තියෙන නඩු ටික වෙනුවෙන් මේ අල්ලගෙන ඉන්නවා වගේ ඔබලා හිතනවද මේ ආදරයකට ලංකාවේ අල්ලගෙන ඉන්නවා කියලා? නෑ. එතනින් එහාට අල්ලගෙන ඉන්නෙම මේ රටේ 2 කෝටි 20 ලක්ෂ මිනිස්සු හාමතේ මරණත් කාන්නේ වෙඩි කාලා මරණත් කාන්නේ තොපි ඕන දෙයක් කරපන්. මම විධායක ජනාධිපති ඉන්නෝ, මම අගමැති ඉන්නෝ, මම අනිත් සහෝදරයෝ ටිකත් අපි පාර්ලිමේන්තුවේ ඉන්නෝ කියන තැන විතරමයි උන් ඉන්නේ. එතනින් එහාට මේ රට ආදරය කරන්නේ උන් නැහැ. ඒක නිසා මෙතනින් අපි අතුගාලා දානවා ඕ රාජපක්ෂ හොරු ටිකට තවත් පාර්ලිමේන්තුවට එන්න බැරි වෙන්න, රටේ දේශපාලනය කරන්න බැරි වෙන්න, ඔකුන්ගේ දරුවෙකුටවත් කරන්න බැරි වෙන්න අතුගාලා දානවා. නමුත් මේ වෙලාවේ බුද්ධ ශාසනයේ නාමයෙන් කියනෝ ඕ බොරු පැලස්තර කර කර ඉන්න එපා. මුන් තියාගෙන ආණ්ඩු කරන්න බෑ අපේ හාමුදුරනේ. ඒක නිසා මුන් ටික එලවන්න වැඩසටහන කරන්න අපේ හාමුදුරුවෝ අද ආපු 19 හරියට ගිහිල්ලා ජනාධිපති මන්දිරයේ ඉස්සරහ හිටගත්තා නම් එහෙම එතනින් එහාට උඹලා එළියට යනකම්ම උඹලා මේ සුහසුනේ බහිනකම්ම අපි නැගිටින්නේ නැහැ කියන තැන අද ඕ 1000 ගිහිල්ලා අර ජනාධිපති මන්දිරයේ ඉස්සරහ වාඩි වුණා නම් එහෙම මුන් බැහැලා යනවා. ඒක නිසා දැන් ඒ කියන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ කරමතින් ආපු ඥානක්කගේ කරමතින් යන
ගෝඨාභය රාජපක්ෂ එලවල දෙන්න. ඔබල තමයි මේ වැරද්ද කරේ. මුන් කවුද කියලවල රාජපක්ෂ හොරු කියන්නේ කවුද කියලා දැනගෙනත් දැන 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 මේ මහා ජන සංඛ්‍යාවක් අප ඒ කියන්නේ වලකට දැම්මේ ඕ සිවුරු ටික තමයි. ඒක නිසා ඕ සිවුරු වලටත් වගේ කීමක් තියෙනවා. දැන් මේ මහා පොළොව බේරලා දෙන එක. ඒක නිසා අපේ හිටපු මේ රට බේරලා දුන්න කියලා කියන අපේ සිවුරු වල හාමුදුරුවරුන්ගේ ලේ නිකන් හරි ගෑවිලා තියෙනවා. දැන් මේ වෙලාවේ මේ ශ්‍රී ලාංකීය ජාතිය බේරලා දෙන්න. ඒක තමයි අපේ හාමුදුරුවරුන්ගේ ඉල්ලන එක විල්ලීම. එතනින් එහාට කිසිම දෙයක් නැහැ. මේ වෙලාවේ බොරු පැලස්සට දාන්න එපා. රාජපක්ෂ විධායක ජනාධිපති කෙනෙක් තියාගෙන අගමැති හපැති තියාගෙන මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා මේ රට හදන්න නම් අනිවාර්යෙන්ම රාජපක්ෂලාගෙන් නැති හරි මිනිස්සු ටිකක් ඉන්න ආණ්ඩුවක් ඕනේ. ඒක තමයි මේ රටට වෙන්න ඕනේ හොඳම සුගතිය. ඒක නිසා ඔබ වහන්සේලා පෙරමුණ ගනී කියලා විශ්වාස කරනවා. අදට ගිහිල්ලා ඉන්නම් ඇපල් කඩේ නුවණ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. ළඟම තියෙන බෙල් එකත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අදට ගිහිල්ලා ඉන්න.